ඔල්මකරේ අදහසක් කියන තිරද මේ වාහනේ ගලවන් ඉන්න එක ගැන මොනවද වෙන්නේ කැලි ගොඩක් තියෙනවා ඒක අන්තිම කැලි කීයක ඉතුරුද දන්නේ නැහැ මේ ගලවන කැලි ඔක්කොම වට අපෝ හයි කරන්න පුළුවන්ද ඔය ගලවන කැලි ඔක්කොම වට හයි කරගන්න පුළුවන්ද ඉතුරු වේද කැලි ගොඩක් ඒකෙන් හයි කරන ගාන අපි මේ පුරුදු වෙන කරන්නේ නැ නංගි ඇත්තද අයියා මන් දන්නවනේ අයියෝ වැඩ කාරය කියලා මන් දන්නව අයියෝ හොඳ වැඩ කාරය කියලා මේ ඔක්කොම ළඟට ගෙනත් දෙනවා අප්පච්චි ටූල් ටික වාව් වාව් मीनी अपाची की हेल्प है अपाची की वेड़े देखा करने हेल्प है මොකද මේ චූටි කුකුඩු වෙලා තියෙන්නේ චූටි කුකුඩු මොකද වෙලා තියෙන්නේ චූටි කුකුඩු දැන් දෙය මත වෙලා තියෙන්නේ මම කුකුල දෙයි කරන්න ඕනේ අම්මා උත්තම් කුකුඩු උත්තම් කුකුඩු කොහමද ඔයාලට ඔයාලා හැමෝම හොඳින් නේද ඉතින් ඔන්න අදත් අපේ ජීවිතේ තවත් දවසක් තමයි ඔයාලට පෙන්වන්න හදන්නේ हस्बंड वन लुकुबाबा तेक वाहन वेड वगैया कि मत इतने इंदला इकमेंट उड़ेट आवा चूटी बाबा नावल याव दर वाला दवा कैम हदाने तीन सा इना बालू मुनाद तीन के अखी बाबा पाले अपाची तेक वेड इतनी अपाची की वेड एक दिख कर अखी बाबा नंगिया मम दें नैवा ना फूल तीन नंगी बाबा दें दो मत तीन कुके कदी नंगिया मम निधि वाला एक मंट में दवा या नोने अति तिम्मांग दवा खेम हदाने हेतु लून सुध लून मिश्र वेच बत्ते वेड वेड़ून विलाट हदागन बत्ते कत्तम्मा मम ए बत्ते मालू खरी मम हदनवा अभी बालू कोहमद हदागाने के नंगी बाबा दोईकर वाला मेतन अम्मी सरा उगलंट अम्मी से वेरी मिरी गुलवा करपंच गिदर हेदन करपंच कड़ागते लून सुध लून लून क्यारे मिरी तीनवा बट उबल कट कुर तीनवा मैं इकमेंट मेट कपागने मे तीन मैं लून कपागन अम्मी मे दीट दिखट पलागन तीनवा सुधुन टीका मेदीट कोटागा चुट्ट पोत हेम हेम तीन कमाने मैं कमती टीका पोत हेपीन आट मैं बात मेक इंडियन हाल मैसूर रईस के मे गण तीन अभी लंका सांब बात वगे कमती हाल गण पुलवा इतने अतरे मामा मैं आप फ्रीज तिब टूना क्यारेटिक वात दाण मेके शीतल आने मट तो टीकमट पुलवाणी ඉතින් ෆ්‍රෙෂ් මාළු නැතුනහම අපි මෙන්න මේවා තමයි ගේන්නේ ෆ්‍රෙෂ් මාළු ගේන්න පෑ දෙකක් විතර අපිට යන්න තියෙනවා ඒෂියන් කඩේට ඉතින් මේ ළඟපාතින් ගන්න තියෙන්නේ මෙන්න මේ වගේ මාළු තමයි අපට ඔන්න අපේ වාචිනේ දැන් රත් වෙලා තියෙන ඉතින් මම දැන් ඒකට බටර් එකතු කර ගන්නවා බටර් ටික රත් වුණාට පස්සේ අපි ලුණු ටික එකතු කර ගන්න ඕනේ लून टी कुरगन टीका बेदगाने पुछगाने पा लून पुछगाने ने तू थिंग लून टी पीछे तिथरा सा गान बेदगा उन्होंने आप लून टीका बेदी लगे बाबा एक तुकना सुधुरून टीका टीका बेदी नारोने
සුදුලුන්ටිකත් කර කරගන්න තේ බෙදගත්තට පස්සේ අපි අමමිරිස් ටික එකතු කරනවා. ඉතින් ඔයගලන්ට මේ වෙලාවේදී අමමිරිස් ම කියලා දාන්න ඕනේ නැහැ. වේලිචි මිරිසුත් මේකට කැම්ප්ට දැන් එකතු කරන්න පුළුවන්. අමමිරිස් ටිකත් බෙදුරට පස්සේ මම කරපිංචි එකතු කරගන්නවා. ඉතින් මේ ලුණු ටික අමුමිරිස් ටික හොඳට බැඳුනට පස්සේ මම උඹලකඩ කුඩු ටික එකතු කරගන්නවා. උඹලකඩ කෑලි දාන කැමති නම් ඔයාලට දාන්න පුළුවන්. නමුත් කුඩු කරගෙන දාගත්තාම ගොඩක් රසයි මේක. මේ දාන්නේ කෑලි මිරිස්. ඉතින් මම ඔයාලත් එක්ක පෙන්නන්නේ මම සාමාන්‍යයෙන් ගෙදර උයන විදිය. ඉතින් ඉක්මනින් ඉපෙනින් හොයා ගන්න ඕනේ චුටි බබා නැගිටින්න කලින්. උඹලකඩක් දාලා හොඳට කලවම් කරගෙන බැදුනට පස්සේ ඔන්න මම බත් ටික එකතු කර ගන්නවා. ඔන්න මම මේ වෙලාවේදී ලුණු කුඩුත් එකතු කර ගන්නවා. ඉතින් මම බත් එක උයද්දිත් ලුණු ටිකක් දාලා තියෙන නිසා ටිකක් අඩුවෙන් තමයි මම ලුණු දාගන්නේ. දැන් හොඳට බත් ටික මේ විදිහට කලවම් කර ගන්නවා. අපි බලමු දැන් අපේ බත් එකේ රස කොහොමද කියලා. හැමදේම ගානට තියෙන හරිම රසයි. අපේ බත් එක ඔන් ලෑස්ති. ඉතින් ඉක්මනට හදා ගන්න පුළුවන් බත් එකක්. අපි දැන් ඉක්මනටම මාළු ටික හදාගමු. මම ඔලිව් ඔයිල් තමයි මාළු ටික හදන්න ගන්නේ. මේ මම ඉක්මනටම මාළු හදාගන්න විදිහක්. කලු කුඩු හිම දාලා වෙන විදිහකටත් මම මාළු එක හදනවා. ඉතින් අද ටිකක් ඉක්මනට වැඩ කරගන්න ඕන නිසා මේ විදිහට හදන්න හිතුවා. ඉඟුරු සුදු ලුණු කරදමුඟු කරාම නැටි මෙන්න මේ විදිහට මම තලා ගත්තා. ඒ ටිකත් මම මේ තෙල් එකට දාලා හොඳට බැද ගන්නවා. කර කරගන්න එපා. ඒත් එක්ක මම මිරිස් කුඩු 3-5 කුඩු දාලා හොඳට කලවම් කරගෙන බෙද ගන්නවා. ඊට පස්සේ මාළු කැලි ටික එකතු කරලා හොඳට කලවම් කර ගන්නවා. ඔන්න අපි මාළු ටික එකතු කරගෙන කලවම් කරගත්තට පස්සේ මම එකට අමමිරිස් එකතු කර ගන්නවා. ඉතින් මම බත් එකටම කපාගත්ත අමමිරිස් සහ ලුණු තමයි මේකට තියාගත්තේ. ගම්බිරිස් කුළු ටිකත් එකතු කර ගන්නවා. ලුණු කුඩු ආයෙත් හොඳට මේ ටික දාලා කලවම් කරලා මම වතුර එකතු කරනවා. ඉතින් අද මම වතුරෙන් තමයි මාළු කඩේක හදන්නේ. අමතක වුණා මෙන්න ගොරකා. ගොරකක් දාන්න ඕනේ. ඔන්න අපේ මාළු කඩේක නම් දැන් ලෑස්ති වගේ. හැමදාම ජීවිතේට අලුත් බලාපොරොත්තු ඇති කරගන්න. එතකොට ඔයගලන්ට ජීවිතේ විඳින්න පුළුවන් වෙනවා. ඔන්න අපේ බත් එකයි මාළු කඩේක ලෑස්ති. ඉතින් අපිට චිලි පේස්ට් ටිකක් තියනවා නම් ඒකත් එක්කුණත් මේ බත් එක කන්න පුළුවන්. එහෙනම් තවත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ආදරේ වල හැමෝටම.